පොදුජන එක්සත් පෙරමුණ විසින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්වීමක් ලෙස දකින පව පිවිතුරු හෙළවුරුමේ නායක නීතිඥ උදේගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පිවිතුරු හෙළවුරුමේ නායකයා එදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වුවා. නාමල් වටා සිටින්නේ කපටියන්ද මෝඩයන්ද? නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ගත් තීරණය රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්වීමක් ලෙසයි අපි දකින්නේ. ඉදිරි ජනාධිපතිවරණය තමයි රාජපක්ෂවරුන්ට මුහුණ දීමට සිදුවන සමස්ත ඉතිහාසයේම දුෂ්කරම මැතිවරණය. ඒ මැතිවරණයේදී රාජපක්ෂවරුන් කළ යුතු තිබෙන්නේ ජනාධිපති රනිල්ගේ කෝට් බෑය තුළ සැඟවිලා දුෂ්කර මොහොත පියමං කිරීමයි. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න තීරණය කිරීම මම නම් දකින්නේ ඔහුගේ දේශපාලන ජීවිතේ විනාශ කිරීමක් ලෙසටයි. එක්කෝ නාමල් ගාව දැන් ඉන්නේ දේශපාලනේ නොතේරෙන රජතුමාගේ ඇඟේ මැස්සෙක් වැහුවාම කඩුවෙන් කෙටුව වඳුර වගේ මෝඩයන් පිරිසක්, නැතිනම් නාමල්ව විනාශ කිරීමේ කොන්ත්‍රාත්යක බාරගත්තු කපටියන් පිරිසක්. මේ පිරිස මෝඩයින් වුණත් කපටියන් වුණත් නාමල්ට නම් ඒ අයගින් සෙතක් වෙන්නේ නැහැ. පසුගිය කාලේ රාජපක්ෂවරු ගත් තීන්දුව දෙස බැලුවාම රාජපක්ෂවරුන්ගේ දේශපාලන බුද්ධිය අභියෝගයට ලක්වනවා. පළමු මෝඩ තීන්දුව තමයි 169 නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150ක් පාර්ලිමේන්තුවේ සිටියේදී නාමල්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධූරයේ බාර දීම. ඒකෙන් අන්තිමේට උනේ පොහොට්ටුවේ පෙති ටික ටික. රනිල්ගේ කරගෙන නටුව විතරක් රාජපක්ෂවරුන්ට ඉතුරු වුණු එකයි. දෙවන මෝඩ තීන්දුව තමයි රනිල් පොහොට්ටුවේ පෙති සියල්ල සාක්කුවේ දාගෙන ඉවරයි කියන එක තේරුම් ගන්නේ නැතුව පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න තීරණය කිරීම. තුන්වන තීන්දුව තමයි රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියතාවයේ පහළටම වැටෙන මොහොතේ රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම. මේක හරියට විදුලි කොටද්දී අලවංගුව එළියට දානවා වෙනුවට ශීතකරණේ එළියට දැම්ම වගේ වැඩක්.